ස්විස්ස වසරේ සතියන්තයක කොළඹ ප්‍රදේශයේ තිබූ පෞද්ගලික බැංකුවක මිතුරන් පිරිසක් තමන්ගේ සතියන්තය ගත කිරීම සඳහා තෝරාගන්නේ දඹුල්ල ප්‍රදේශයේ තිබූ හෝටලයක්. ඔවුන් උදේ කාලයේ හෝටලය වෙත ගමන් කිරීමෙන් පසුව දිවාහරය ලබා ගැනීමෙන් පසුව ඔවුන් එහි තිබූ පිහිනුම් තටාකය අසලට රැස්වන්නේ මත්පැන් පානය කිරීමේ අදහසින්. මෙසේ මත්පැන් පානය කිරීමෙන් පසුව පිරිසේ කිහිප දෙනෙක් පිහිනුම් තටාකය වෙත පිවිසෙන්නේ හවස් කාලය වන විට. මද වෙලාවකින් තම පිරිසේ එක යහළුවෙකු අඩු බව දැනගත්ත ඔවුන් කලබලයට පත්වෙනවා. ඉන් පසු සොයාබැලින්මෙන් පසුව එම පුද්ගලයා ඔවුන්ට හමුවන්නේ පිහිනුම් තටාකය ගැඹුරු අන්තයේ සිට. ඉතාමත් ඉක්මනින් ඔවුන් එම පුද්ගලයාව පිහිනුම් තටාකයෙන් ඉවතට ගැනීමට ක්‍රියාත්මක වෙනවා. ඉන් පසු සුවසැරිය ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වා ගනු ලබනවා. ඒ අතරතුර ඔවුන් කෘතිම ශ්වසනය ලබා දෙමින් එම පුද්ගලයාව යහතත්වයට පත්කර ගැනීමට උත්සාහයක යෙදෙනවා. එහෙත් එම උත්සාහය නිෂ්ඵල බව ඔවුන් දැනගන්නේ සුවසැරිය ගිලන් රථයේ පැමිණි වෛද්‍ය සහායකවරුන් එම රෝගියා ඒ වෙනුවටත් මරණයට පත්ව ඇති බව දැනගැනීමෙන් පසු. එහෙත් එය පිළිගැනීමට මැලිවෙන ඔවුන් මෙම පුද්ගලයාව ළඟම තිබූ රජයේ රෝහලකට ඇතුළත් කරනවා. එහිදීත් දෙවැනි වරටත් ඔවුන්ට දැනගැනීමට ලැබුණේ ඔහු ඒ වෙනුවටත් ජීවතුන් අතර නැති බවයි. ඉන්පසු සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පවුලේ සාමාජිකයන් සඳහන් කරන්නේ මෙම පුද්ගලයාට ඉතාමත් හොඳින් පිහිනීමට හැකි බවත් එම නිසා මෙම මරණය ඔවුන්ට විශ්වාස කළ නොහැකි බවත්. කෙසේ වෙතත් මෙම මරණ පරීක්ෂණයෙන් පසු එම පුද්ගලයාගේ රුධිර සාම්පලය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමක් සිදු කරනවා. එහිදී දැනගැනීමට ලැබෙන්නේ ඔහුගේ රුධිරයේ ඒ වන විටත් ඉතා අධික වශයෙන් මද්‍යසාර ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණ සහ ඒ අදාළ පරීක්ෂණ අවසානයේ අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවයි. මෙම සිද්ධිය අධිකරණ වෛද්‍ය කාර්යාලයකට නිතරම අසන්නට ලැබෙන සිද්ධිය. එම සිද්ධිය අතර යම් යම් වෙනස්කම් තිබෙනට පුළුවන්. එහෙත් බොහෝ සිද්ධිවලදී අපි දකින්නේ මෙම මරණකරුවන් බොහෝ දුරට පිහිනීමට හැකියාවක් තිබූ පුද්ගලයන් බවයි. ඊට තමතරව ඉතාමත් වැදගත් කරුණ වන්නේ මෙම මරණ බොහෝ ගණනක් මත්පැන් ආශ්‍රිතව සිදු වූ මරණ වීමයි. එසේනම් මෙම පොදු රටාව මත සිතා බැලුව විට අපිට පෙනී යන කරුණ වන්නේ මෙම මරණවලට බොහෝ දුරට මත්පැන්වල සම්බන්ධතාවයක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නවතම සංගණන වාර්තාවලට අනුව වසරකට 800ක් 1000ක් අතර ප්‍රමාණයක් මරණ සිදුවන්නේ දිය ගිලීමෙන්. ඊට අමතරව කළුබෝවිල රෝහලේදී සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයන්ගෙන් 3න් 1ක් පමණ මරණයට ප්‍රථමව මත්පැන් පානය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි වෙනත් රටවල්වල සිදු කරන ලද සමීක්ෂණවලට අනුව දියගිලි සිදුවන මරණ හා මද්‍යසාර අතර ඇත්තේ ඉතාමත් විශාල සම්බන්ධතාවයක්. දියගිලීමෙන් මරණයක් සිදුවීමට විශාල හේතු ගණනක් බලපානවා. අපි සුලභවම සිදුවන දේ ගැන කතා කරොත් යම් අයෙකු දියගිලීමේදී ප්‍රථමයෙන් උත්සාහ කරන්නේ එම ස්ථානෙන් පිටතට පැමිණීම. එසේ සිදු කරන්නට නොහැකි වූ අවස්ථාවක ඔවුන් සිදු කරන්නේ හිතාමතාම තමන්ගේ ශ්වසනය නවත්වාගෙන සිටීමයි. එහෙත් මද වේලාවක් ගත වන විට ශරීරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාමත් ඔක්සිජන් මට්ටම පහළ යාමත් නිසා අනිච්ඡානුගව එසේත් නොමැතිනම් අපට පාලනයක් කරගැනීමට නොහැකි ආකාරයෙන් හුස්ම ගැනීමක් ශ්වසනය සිදු කිරීමක් සිදුවෙනවා. එම අවස්ථාව අපි හඳුන්වන්නේ බ්‍රේකින් පොයින්ට් එකක් ලෙස. එම බ්‍රේකින් පොයින්ට් එකේදී යම්කිසි පුද්ගලෙක් ලබා ගන්නා ආශ්වාසයේදී ඉතාමත් විශාල වශයෙන් ජලය ඔහුගේ ශ්වසන මාර්ගයට ඇතුළත් වීමක් සිදුවෙනවා. එම නිසා එම පුද්ගලයාගේ ශ්වසනය තවදුරටත් අඩාල වී ඔහුගේ මොළයට ඇති ඔක්සිජන් මට්ටම අඩුවීමක් සිදුවෙනවා. මෙය මරණයට හේතුවක් වෙනවා. සමහර පුද්ගලයන්ගේ මෙවැනි ජලය ඇතුළු වීමකදී ඔවුන්ගේ උගුර ප්‍රදේශයේ හදිසි ඉදිමීම් තත්ත්වයක් ඇති වෙනවා. ජලය ඇතුළු නොවුනත් එම ඉදිමීම් තත්ත්වය නිසා ඔවුන්ගේ ශ්වසනය තවදුරටත් අඩාල වෙනවා. එම නිසා ඔවුනුත් මරණයට පත්වීමක් සිදුවෙනවා. එහෙත් දියගිලි සිදුවන මරණවලින් යම් කොටසක් මරණයට පත්වෙන්නේ මෙයට වඩා වෙනස් ආකාරයකින්. එක ආකාරයක් නම් යම් පුද්ගලයෙකු ජලයට ඇතුළු වීමේදී එම ජලයේ උෂ්ණත්වය මත එම පුද්ගලයාගේ සමයති ස්නායුවන්ත උත්තේජනය වීමකට ලක්විය හැකි. එවැනි අධික උත්තේජනයක් සිදු වූ අවස්ථාවක එම උත්තේජනය නිසා ප්‍රතික්‍රියාවක් ලෙස එම පුද්ගලයාගේ හෘදය හදිසි නැවතීමකට ලක්වීමට ඉඩකඩක් තිබෙනවා. මෙම තත්ත්වය අපි අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී වේගල් ඉනිහිබිෂන් ලෙස හඳුන්වනවා. මද්‍යසාර භාවිතා කරන ලද පුද්ගලයෙක් එවැනි ආකාරයකින් සිසිල් ජලයට පිවිසීමේදී
ඔහුගේ සමය ඇති රුධිරනාල් විස්තාරණය වී තිබීම සහ මධ්‍යස්ථාන මගින් මොලේ ඇති උෂ්ණත්වය පාලනය කරන මධ්‍යස්ථානයට සිදු කරන ඍජු බලපෑමත් නිසා එවැනි පුද්ගලයෙකුට සීතල දැනීමට ඇති හැකියාව වැඩි තත්වයක පවතිනවා. එවැනි අවස්ථාවක සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මධ්‍යසාර භාවිතා කරන ලද පුද්ගලයෙකුගේ ස්නායු අන්ත අධික උත්තේජන තත්වයකට ලක්වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. එම නිසා මෙවැනි වේගල් ඉනිහිබිෂන් තත්ත්ව යටතේ ඇතිවන කාඩියක් ඇරස් එකට එහෙමත් නැත්නම් හෘදය හදිසියේ නැවතීමකට මධ්‍යසාර භාවිතා කරන ලද පුද්ගලයෙකුට ඇති අවදානම ඉතාමත් ඉහළයි. සමහර පුද්ගලයන්ට සීතල ජලය තුළ සිටීමේදී හෘදය ස්පන්දන රටාව වෙනස් වීමේ අවදානමක් තිබෙනවා. එම තත්ත්වය අපි හඳුන්වන්නේ එරිත්මියා තත්ත්වයක් ලෙසයි. ඊටත් අමතරව වෛද්‍ය පරීක්ෂණ වලින් මීට පෙර සනාථ කර ඇති අන්දමට මධ්‍යසාර සහ එරිත්මියා තත්ත්වයක් එසේතම තිනම් හෘදය ස්පන්දනයේ රිද්මේ වෙනස් වීම අතර ඇත්තේ ඉතාමත් දැඩි සම්බන්ධතාවයක්. එම නිසා එවැනි අවස්ථාවක ජලය තුළදී හෘදය රිද්ම වෙනස් වීමේ ඇති හැකියාව මධ්‍යසාර භාවිතා කිරීම මගින් ඉතාමත් වැඩි අවදානම් තත්ත්වයකට පත් කරනවා. මෙහිදී වඩා විශේෂ කරුණ වන්නේ යම්කිසි පුද්ගලයෙකු පිහිනීමට වැඩි දක්ෂතාවයක් දැක්වුවත් ඊට අමතරව මෙම දියගිලීම සිදුවන ස්ථානය නොගැඹුරු ස්ථානයක් වුවත් මෙවැනි ආකාරයෙන් මරණයක් සිදුවීම නොවැළැක්විය හැකි. එසේනම් මෙම ආකාර මගින් යම්කිසි පුද්ගලයෙකු දියගිලි මරණයට පත්වීමට ඇති ඉඩකඩ මත්පැන් නිසා ඉතා ඉහළ නංවන බව අපට ප්‍රකාශ කරන්න පුළුවන්. මීට අමතරව ආඝාත තත්ත්වය හෘදයාබාධ තත්ත්වයන් සමග මත්පැන්වලට ඇත්තේ ඉතාමත් ළඟ සම්බන්ධතාවයක්. මධ්‍යසාර අධික ලෙස භාවිතා කරන අවස්ථාවකදී ඔබගේ රුධිර පීඩනය වැඩිවීමට හැකියාවක් පවතිනවා. එවැනි අවස්ථාවක මෙවැනි ආඝාත තත්ත්වයක් හෝ හෘදයාබාධයක් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. එසේනම් සිතා බලන්න ඔබ ජලය තුළ සිටීමේදී හදිසි හෘදයාබාධ තත්ත්වයක් හෝ ආඝාත තත්ත්වයක් ඇතිවීම ඉතාමත් භයානක වෙනවා. ඒට හේතුව නම් එම රෝග තත්ත්වවල සංකූලතා ඇතිවීමටත් ප්‍රථමයෙන් දියගිලි මරණය සිදුවීමට ඇති ප්‍රවණතාවය. මෙම රෝග තත්ත්වවලට අමතරව යම් පුද්ගලයෙකු මත්පැන් භාවිතා කිරීමෙන් පසු ඔහුගේ තාර්කික ශක්තිය අඩුවීම, අනතුරකින් වැළකීමේ හැකියාව අඩුවීම, අනතුරකට ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව අඩුවීම, ඊටත් අමතරව සමහරුන්ගේ අධික ආත්ම විශ්වාසය නිසා අනතුරුදායක තත්ත්වවලට ලක්වීමේ වැඩි නැඹුරුතාවයක් අප නිරීක්ෂණය කර තිබෙනවා. මෙම හේතුන් නිසා මත්පැන් භාවිතා කරන්නෙකු ජලය තුළදී මිය යාමට ඇති ඉඩකඩ, දියගිලි මරණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් ඉහළ තත්ත්වයක පවතිනවා. ඔබත් මේ ආකාරයෙන් මත්පැන් භාවිතා කිරීමෙන් පසු ජලය ආශ්‍රිත ක්‍රියාකාරකමක් කිරීමට නැඹුරුතාවයක් දක්වනවා නම් පණින්නට පෙර සිතා බලන්න. මොකද ඒ පැනීම ඔබගේ අවසාන පැනීම විය හැකි නිසා. කෝෂස් මෙම YouTube චැනලෙන් අපි දිගින් දිගටම කතා කරන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ඇති දැනුම ඔබගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන්. එහිදී අධිකරණ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිතව අපට දකින්නට ලැබෙන ප්‍රවණතා, මරණයන් නැතිවීමට හේතුකාරක වන සිද්ධිදාමයන් පැහැදිලි කිරීම ඔස්සේ ඔබගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට යම් දැනුමක් ලබා ගත හැකි බව අප විශ්වාස කරනවා. එම නිසා මෙවැනි කරුණු දිගින් දිගටම දැන ගැනීමට අප සමග රැඳී සිටින්න.